දින 20ක් වැනි කෙටි කාලයකදී ඉංග්‍රීසියෙන් කතා කරන්නටම ඔබ හුරු කරවන ප්‍රායෝගික පාඩම් මාලාවක තවත් සජීවී අධ්‍යයනයකටයි මේ ඔබ සූදානම් වන්නේ මේ පාඩමෙන් මා ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මම ආසයි තනියම ඉන්න මම ආසයි හුදකලා වෙන්න කියන අදහස ඉංග්‍රීසියෙන් කියන විදිහ ක්‍රමානුකූලව ව්‍යාකරණානුකූලව ඔබට පැහැදිලි කරන්න මම නිකමට මුලින්ම පෙන්වන්නම් තනිව හිඳීම කියන එක අපි කියන්නේ තනිව කියන්නේ alone හිඳීම කියන්නේ being B කියන්නේ ඉන්නවට නමුත් හිඳීම කියනකොට මයන්නෙන් අවසන් වෙනවා ඒ මයන්නෙන් අවසන් වීම ඉංග්‍රීසි භාෂාවේ ing වලින් ගන්නවා මේක මෙහෙම කිව්වට වාට තේරෙන්නේ නැති බව මම දන්නවා ඒ නිසා මුල ඉඳලා මම උගන්වන්නම් මේ විදිහට පුතේ වැදගත් දෙයක් වැදගත් විදිහට මුල ඉඳලා ඉගෙන ගමු අපි දුම්බනවට ස්මෝක් කියලා කියනවා මේක E අකුර අයින් කළා ing එකතු කරන්න ඕනේ ස්මෝකින් බවට පත් වෙනවා මුලින් කිව්වේ දුම් බොනවා කියලායි දැන් හැදිලා තියෙන්නේ දුම් බීම කියලායි ඒ කියන්නේ ස්මෝක් කියන්නේ දුම් බොනවා කියන එක මයන්නෙන් අවසන් වන විදිහට දුම් බීම කිව්වොත් මේක අපි ස්මෝකින් කියලායි කියන්නේ ඒ විදිහටම ඔබට කියන්න පුළුවන් දුවනවට රන් කියලා දිවීම කියලා කිව්වොත් රනින් බවට පත් වෙනවා ඒ කියන්නේ රන් කියන්නේ මූලික ක්‍රියාපදය මේකට ing එකතු කරනකොට යම් විශේෂ වෙනසක් වෙනවා එන් අකුර ඩබල් වෙනවා ing එකතු වෙනවා r u double n ing running running කියන්නේ දිවීම කියන එක එහෙනම් යම්කිසි ක්‍රියාපදයක් මයන්නෙන් අවසන් වෙන විදියට හදනවා නම් ඉංග්‍රීසි භාෂාවේදී ඒ මයන්න වෙනුවට අපි දාන්නේ ing ඒ විදිහටම ඔබට කියන්න පුළුවන් ලිවීම කියලා ලියනවට කියන්නේ write කියලායි w අකුර ශබ්ද වෙන්නේ නැහැ අග i අකුරක් තියෙනවා මේ තියෙන මූලික ක්‍රියාපදය ලියනවා කියන එක ලිවි ම කියන එක හදනවා නම් අපි ඊ අකුර ඉවත් කරනවා ing එකතු කරනකොට රයිටින් කියන්නේ ලිවි ම කියන එක ඒ නිසා තමයි ලිපි ලිවි ම කියන එක ලෙටර් රයිටින් කියලා කියන්නේ ඔබ බොහෝ විට කියනවා මට ලෙටර් රයිටින් පුරුදු වෙන්න ඕනේ කියලා මට ලිපි ලිවීම පුරුදු වෙන්න ඕනේ කියලා රයිට් කියන්නේ ලියනවට ලිවි ම රයිටින් බවට පත් වෙනවා එහෙනම් ක්‍රියාපදයක් අග සිංහල ක්‍රියාපදයක් අග මයන්න තියෙනවා නම් ඉංග්‍රීසියෙන් මේක පරිවර්තනය කරන්න ඔබ කරන්න ඕනේ ඉංග්‍රීසි ක්‍රියාපදයට ing එකතු කරන එක වැඩ කිරීම දිවීම ලිවීම සිටීම වෙනස් කිරීම යනාදී වශයෙන් වෙනස් කිරීම කිව්වොත් බලමු අපි ලියන විදිහ වෙනස් කරනවා කියන මූලික ක්‍රියාපදය change අග ඊ අකුරක් තියෙනවා මේ තියෙන්නේ මුල් ක්‍රියාපදය මේකෙන් එන්නේ වෙනස් කරනවා කියන අදහස දැන් වෙනස් කිරීම බවට පත් කරනවා නම් ing එකතු කරනකොට අග ඊ අකුර ඉවත් වෙනවා changing බවට පත් වෙනවා වෙනස් කිරීම පුතේ මගේ YouTube channel එක අනිවාර්යෙන් subscribe කරන්න notification bell එක click කරන්න ඒ වගේම අද දවසේ ඔබට දීලා තියෙන සුවිශේෂී ශිෂ්‍යත්වයේ යටතේ අදම මගේ online ඉංග්‍රීසි පන්තියට ලියාපදිංචි වෙන්න අද දවසේ පවණයි ඔබට මේ සුවිශේෂී ශිෂ්‍යත්වයේ හිමි වෙන්නේ අනිවාර්යෙන්ම අදම ලියාපදිංචි වෙන්න විස්තර මන් description එකේ දීලා තියෙනවා මේ වෙනකොටත් ඔබට විස්තර ඇවිල්ලා ඇති දැන් ඔබ දන්නවා ක්‍රියාපදයකට ing එකතු කරාම මොකද්ද වෙන්නේ කියලා මයන්නෙන් අවසන් වෙන විදිහට පරිවර්තනය කරන්න පුළුවන්කම තියෙනවා උගන්වනවට ටීච් කියලා කියනවා ඉගෙන්වීම කියලා සකස් කරන්නේ ටීචින් කියලයි මුල් ක්‍රියාපදය උගන්වනවා කියන අදහස ලබා දෙනවා ඉගෙන්වීම කියලා හදනවා නම් මයන්නෙන් අවසන් වෙන විදිහට ක්‍රියාපදයට අපි ing එකතු කරනවා මේ තියෙන්නේ ඉගෙන්වීම ඒ අනුව ඔබට කියන්න පුළුවන් මම ආසයි ඉගෙන්වීමට කියලා පුතේ ආදරේ කියන්නේත් ලව් ආසයි කියන්නේත් ලව් මම ආසයි I love මම චිකන් වලට ආසයි I love chicken මම ඉගෙන්වීමට ආසයි I love teaching පැහැදිලි නේද පුතේ පියවරෙන් පියවර මං ඔයාව ගෙනාපු තැන ඔයාව ගෙනල්ලා දැන් නවත්තපු තැන වට පැහැදිලි නේද මම ආසයි ඉගෙන්වීමට I love teaching මේ පුංචි වාක්‍යයක් උගන්වන්න මම ක්‍රමානුකූලව ආව ගෙනාපු විදිහ දැන් මට කියන්න ඕනේ මම ආසයි තනියම හිඳීම කියන දෙයට මම ආසයි තනිව හිඳීමට දැන් ඉන්නවට ක්‍රියාපදයක් ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා ඉන්නවා කියන අදහස අපි ගන්නවා මෙන්න මේ B කියන ක්‍රියාපදයෙන් අකුරු දෙකේ ක්‍රියාපදය ඉන්නවා කියන අදහස ලබා දෙනවා දැන් මේකෙන් අපි හිඳීම කියන අදහස ගන්නකොට B ක්‍රියාපදයට ing එකතු වෙන්න ඕනේ being බවට පත් වෙනවා තනිව හිඳීම කියලා අපි කියන්නේ ඒ අනුව පුතේ being alone කියලායි alone කියන්නේ තනිව කියන අදහස දෙන පදය
එහෙනම් මම ආසයි කියලා වාක්‍ය පටන් ගන්න ඕනේ. මම ආසයි කියන්නේ I love. මම ආදරෙයි කියන්නේත් I love. මම ආසයි තනිව හිඳීම කියන ක්‍රියාවට I love being alone. මේ ing සහිත ක්‍රියාපදයේ love වලට පස්සේ එනකොට එතෙන්ට to යෙදීම තහනම් to යොදන්න එපා. මම ආසයි ඉගෙනවීමට මං කලිනුත් ඔබට කිව්වා ඉගෙනවීම teaching. මම ආසයි කියලා මුලින් කියන්න ඊට පස්සේ ඉගෙනවීම කියන්නේ teaching. ක්‍රියාපදයක් ආවොත් තමයි මේ විදිහට මේ ලව් වලට පස්සේ එන ක්‍රියාපදයට ing එනවා කියලා ඒ විදිහට මතක තියාගන්නත් පුළුවන් නැත්නම් මම මේ දක්වා ක්‍රමානුකූලව ආපු මාවත ඔස්සේ මතක තබා ගන්න පුළුවන් මේ මයන්නේ නවසන් වෙන සිංහල ක්‍රියාපදය මයන්නේ නවසන් වෙන සිංහල ක්‍රියාපදය ඉංග්‍රීසියෙදි ගන්න ඉංග්‍රීසි ක්‍රියාපදයට ing එකතු කළා ඒ අනුව මම ආසයි හිඳීමට තනිව හිඳීමට I love being alone මං ආසයි තනියම ඉන්න මට ඔය කාත් කවුරුත් ඕනේ නැහැ කවුරුවත් අවශ්‍ය නැහැ මට පුරුදුයි ඒක අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරන්න notification bell එක click කරන්න ඒ වගේම මුල ඉඳලා ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති හැමෝම දැනුම තියෙන අයටත් වෙනම පන්තියක් තියෙනවා පාසල් දරුවන්ට වැඩිහිටියන්ට වෙන වෙනම පන්ති තියෙනවා අනිවාර්යෙන් අද දවසේ මගේ online ඉංග්‍රීසි පන්තියට ලියාපදිංචි වෙන්න අද ඔබට දීලා තියෙන සුවිශේෂී ශිෂ්‍යත්වයේ යටතේ wish you all the best